And now, live at 12. ආයුබෝවන් වෙලාව මධ්‍යාහන 12යි. මධ්‍යාහන පුවත් මැදිස්ත වාර්තාකරණ යන්ත්‍ර කලාවැද්දුවනි සමගින් මම මදුශාන්ද සිල්වා. මම සුපුන් භාග්‍යවීර කොන් මුලින්ම දකිමු සිරස්තල. බදියුදීන්ට එරෙහිවගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සාකච්ඡාවක. ගොඩකවිල පාසලක ගින්නකින් ගොඩනැගිල්ලකට සහ ආපන ශාලාවකට දැඩි හානි. හබරණදී රාත්‍රී තැපැල් දුම්රිය ගැටි වනාලිය කුමියයයි. ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් මෙවන විට පැවැත්වෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජයරාම මාවතේ පිහිටි නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙනීමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. කර්මන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙනීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මෙවන විට මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම පූජාතුරලිය රතන හිමියන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන එස්.පී. දිසානායක මහතාද ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති චෝදනා 10 පිළිබඳව අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතයි. කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වෙන මෙම රැස්වීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළේ. දිවයිනපුරා බලපවත්වන පරිදි ඊයේ රාත්‍රියේ 9 සිට පැනවූ පොලිස් ඇඳිර නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ටාසයට බලපැවැත්වූ ඇඳිර නීතිය ඉවත් කෙරුණේ අද පෙරවරු 6ටයි. වයඹ පළාතේ ප්‍රදේශ කීපයක සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය මෙවන විට පාලනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එම ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බවත් ප්‍රදේශ කිහිපයකම සිදු වූ නොසන්සුන්කාරී සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් අතඩංගුවටගෙන ඇති බවත්ය. එම ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර වයඹ පළාතේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුකාර පේශල ජයරත්න මහතා අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. දැනට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අවශ්‍ය සෝදිසි කිරීම් සියල්ලම කරගෙන යනවා. ඒ අපරාධකරුවන් අල්ලා ගැනීම කරන අපරාධවලට උදව් දෙන අයත් විශේෂයෙන්ම ඒ අන්තවාදීන්ට උදව් දීපු දේශපාලන නායකයින් ඉන්නවා නම් ඒ නායකිනුත් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න අවශ්‍යමයි. ඒ අයත් අත්අඩංගුවට අරගෙන ඒ අයටත් අවශ්‍ය දඬුවම් දෙන්න ඕන. ඒ නිසා රටේ සිවිල් නීති ආරක්ෂා කරමින් සාමකාමී පරිසරයක් අපි නිර්මාණය කරන්න ඕන. ශ්‍රී ලාංකික වාසී ජනතාවගෙන් මිල්ලා සිටිනවා මේ වෙලාවේ අපි කලබල වෙන්නේ නැතුව සාමකාමී විදියට හැබැයි බුද්ධිමත්ව මේ ප්‍රශ්නයට අපි මුහුණ දීම අවශ්‍යයි. ගෙවුණු දිනවලට සාපේක්ෂව අද දිනේ පාසල්වලට ළමුන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පවසනවා. මේ අතර අදත් දිවයිනේ සීලු ප්‍රදේශයන්හි පාසල්වල ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ. රටේ පවතින තත්ත්වයේ හේතුවෙන් පසුගිය දිනවල පාසල්වලට ළමුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. නමුත් එම දිනවලට සාපේක්ෂව අද පාසල්වලට ළමුන් පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. ඇතැම් පාසල්වලට ළමුන්ගේ පැමිණීම 80% ඉක්මවා තිබූ බවයි විදුහල්පතිවරුන් පවසන්නේ. අද දවසේ සිසුන් 550ක් පමණ පැමිණලා තියෙනවා. විශේෂයෙන්ම පෙර දින දෙකත් එක්ක ගත්තහම අද දවසේ තා ඉහළ වැඩිවීමක් වෙනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වල අද දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. පාසල් ලවට පොලිසිය හා යුද හමුදාවේ ආරක්ෂාව යොදවා තිබූ අතර පාසල් ආරක්ෂක කමිටු විසින් පරීක්ෂා කිරීම හා මුර සේවා සිදු කරනු ලැබුවා. දිවයිනේ සිසු ප්‍රදේශවල තත්ත්වය එසේ වුවද වයඹ පළාතේ බොහෝ පාසල්වල අද දිනේද සිසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. පඬුවස් නුවර හා හෙට්ටිපොළ ප්‍රදේශවල නගරාසන්න පාසල්වලට සිසුන් නොපැමිණීම හේතුවෙන් දෛනික කටයුතු සිදු නොවුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේහි කිසිදු අන්තවාදී කණ්ඩායමක් සංවිධානය නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.
කෝටාබය රාජපක්ෂ මැතිතුමා ඉදිරි මැතිවරණයට එයි කියන උපකල්පනය තුල අද එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම එතුමාට මඩ ප්‍රචාර පතුරවන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි අප්‍රසාදයක් පරකලන්න පුළුවන් ප්‍රවෘත්ති රට පුරා නිර්මාණය කරමින් පවතිනවා. අපි පුදුම වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් අද මේ තරම් රටේ අසහනකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මතය දිගින් දිගටම දැරීමයි. මොකද මේක ඉතාම පැහැදිලි. රාජිත සේනාරත්න කියන අදහසත්, ටිල්වින් සිල්වා කියන අදහසත් කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ අදහස්. එතකොට එක්සත් ජාතික පක්ෂය දරන මතයම ජනතා විමුක්ති පෙරමුණ දරනවා. මේ අවුරුදු 4 මාර්ග කාලය තුලම මේ රට විනාශ කරන්න එක්සත් ජාතික පක්ෂයට ඉතා දැවන්ත ශක්තියක් උනේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම. කිසිදු ආකාරයක අන්තවාදී බලවේග හෝ මේ රටට හානි කර බලවේග ආරක්ෂක ලේකම්වරයා හැටියටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා හැටියටත් කිසිදු ආකාරයක පෝෂණය කිරීමක් සිදු කළා නැහැ. මේ වර්තමාන ආණ්ඩුව තමයි අන්තවාදී දේශපාලන කණ්ඩායම්, අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය කරේ. එහිඳ මෙයාලා උපක්‍රමයකට අද ආණ්ඩුව කෙරෙහි දැඩි අප්‍රසාදයක් තියෙනවා. ජනතාව බලාගෙන ඉන්නවා ඡන්දයක් තිබ්බ දවසට පයින් ගහලා එලවන්න මේ ආණ්ඩුවේ ඉන්න උදවිය. එහිඳ දැඩි අප්‍රසාදයක් තියෙනවා. ඒ අප්‍රසාදය වහගන්න ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් සමග නැවත හවුල් වෙලා තියෙනවා. පසුගිය රජයේ සමයේ රට තුල අන්තවාදී සංවිධාන රාජ්‍ය අනුග්‍රහයෙන් පෝෂණය කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක් වෙමින්. කවුරුත් දන්න විදිහට මේ සංවිධාන ගොඩනගෙනකොට මේ පිළිබඳව බුද්ධිආසන තොරතුරු වාර්තා වුණා. සමහර මුස්ලිම් නායක තොරතුරු දුන්නා. මේ අන්තවාදී කැම්පින් නායක අපේ රටේ ඉන්නවා. ඒවල තොරතුරු දුන්නා ආණ්ඩුවට. ඒ කාලේ මොකක්ද ආණ්ඩුව? ඒ කාලේ ආණ්ඩුව කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිකම කරපු, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කරපු ආණ්ඩුව තමයි කාලෙදී. ඒගොල්ලෝ මොකද්ද කරේ? ඒගොල්ලෝ මේ තොරතුරු අරගෙන ඒ තොරතුරු විශ්ලේෂණය කරලා මෙවැනි අන්තවාදී සංවිධාන ආරම්භයේදීම මේක අහෝසි කරනවා වෙනුවට ඒගොල්ලෝ කරේ තමයි මේ සංවිධාන පාවිච්චි කරගත්තා තමන්ගේ දේශපාලන අරමුණු වලට. දැන් සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා අපි ඒක පාවිච්චි කරගත්තා කොටි සංවිධාන තොරතුරු හොයන්න කියලා. දැන් නිවැරදිද? එල්ටීටි කරුද්ද සටන් කරනකොට ඒක තොරතුරු හොයන්න ඕන. ඒකනේ බුද්ධියන්සයක් තියෙන්නේ. බුද්ධියන්සේ පැත්තක තියෙද්දී මේ වගේ අන්තවාදී සංවිධාන පාවිච්චි කරද්දී පොදු පොසිත් වෙන්නේ අන්තවාද සංවිධානය අර ක්‍රියාවලිය ඇස්සේ ශක්තිමත් වෙනවා. එ නිසා එකාන්තවාදයක් පරද්දන්න තවාන්තවාදයක් පෝෂණය කරන කිසිම තරකයකට එක නිරෝධ නැහැ. අපි දැක්ක බෞද්ධස්සල පුවත්පත්වල වාර්තා කරන යුද්ධ දිවිච කාලය තුල ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධිංශයේ සඳහා විචාර මුදලක් තියෙනවා. ඒ බුද්ධිංශ විචාර මුදලෙන් අපි රටේ සංවිධාන දෙකකටම සල්ලි දුන්නා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එ නිසා ඒගොල්ලෝ මේ අන්තවාදය පරද්දන්න උත්සාහ කරන නෙවෙයි අන්තවාදය යොදාගත්තම මොකක් සඳහාද? තමන්ගේ දේශපාලන අරමුණු වලට. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. දැනවදහනිය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. ඔව්. ගොඩකවිල හිරමඩගම මහවිද්‍යාලයේ ගොඩනැගිල්ලක අද අලුයම ගින්නක් ඇති වී තිබෙනවා. ගින්නෙනෙම ගොඩනැගිල්ලේ කොටසකට සහ ආපන ශාලාවකට දැඩි හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ගොඩකවිල හිරමඩගම මහවිද්‍යාලයේ ගොඩනැගිල්ලක අද අලුයම 2:30ට පමණ මෙම ගින්න ඇති වී තිබෙනවා. විද්‍යාලයේ ගොඩනැගිල්ලක හටගත් මෙම ගින්න පසුව ඊට යාබදුව පිහිටි ආපන ශාලාවටද පැතිර ගොස් තිබෙනවා. ගින්න දුටු ප්‍රදේශවාසීන් එය නිවා දැමීමට උත්සාහ කළද එය සාර්ථක වී නැහැ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් සෙසු ගොඩනැගිලි කරා ගින්න පැතිර යාම වළක්වාලීමට හැකි වී තිබෙනවා. ගින්නෙන් ගොඩනැගිල්ලේ කොටසකට දැඩි හානි සිදුව තිබූ අතර ආපන ශාලාව මුළුමනින්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මෙය කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී සිදුවීමක් දැන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකුද සැකපිට අත්අඩංගුවටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ගොඩකවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය සහ හබරණ දුම්රිය ස්ථාන අතර මැද වන අලියක දුම්රියක ගැටී මියගොස් තිබෙනවා. අනතුරින් දුම්රිය මාර්ගයට සුළු හානි සිදු වී ඇති අතර මෙවන විට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මඩකලපුවේ සිට කොළඹ බලා දහවනේ වූ රාත්‍රී තැපැල් දුම්රියේ අද අලුයම 3:45ට පමණ මෙම වන අලියා ගැටී තිබෙනවා.
ඒ බින්නේදී හබරණදුම්රි ස්ථානය අතර පිහිටි 144 වෙනි කිලෝමීටර කණුව ආසන්නයේදී අනතුරින් බරපතල තුවාල ලබා සිටි වනාලියා පැය කිහිපයක් ජීවත් වූ අද උදෑසන 7ට පමණ මිය ගියා. වයස වෘදු 22ක් පමණ වූ මෙම වනාලියා මෙලෙස දුම්රිය ගැටී තිබෙන්නේ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට බින්නේරිය ජාතික වනෝද්‍යානය දක්වා ගමන් කරමින් සිටියේදී. මෙම අනතුරින් දුම්රිය මාර්ගයේට සුළු හානි සිදු වූ අතර ඒ අද උදෑසනම යථා තත්ත්වයට පත් කර දුම්රිය ගමනාගමන කටයුතු ආරම්භ කර තිබෙනවා. කෙසේවෙතත් වනාලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිංගාරච්ච මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණා. වනාලියාගේ සිරුර ඇති ස්ථානයට යන්ත්‍රෝපකරණ වලට ළඟා වීමට ඇති අපහසුතාව හේතුවෙන් මේවන විටත් අලියායම ස්ථානෙන් ඉවත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඉන්දියාවේ සිට මොහොදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළතොගයක් පුත්තලම කඩුලාන කැලේක තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස නීති විරෝධී අයුරින් රැගෙන ආ බීඩි කොළතොගේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බවයි පොලිසිය පැවසුවේ. වනාත විල්ලුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.එන්.යු. පතිරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම මානතිව් අනක්කුත්තු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම බීඩි කුල තොගය හමු වී තිබෙනවා. ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කුල කිලෝ 1059යි ග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙලෙස පොලිස් භාරයට ගත් බීඩි කුල තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධිකයි. රෙග්වින් අයකන තීරුබදු මගහැරීමට මිලිස මුහුදු මගින් නීති විරෝධී ලෙස බීඩි කුල මෙරටට රැගෙන එන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. වැටලීම සිදුවන අවස්ථාවේ මේ ස්ථානයේ සැකකරුවන් කිසිවෙකුත් නොසිටි අතර ඔවුන් සොයා පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. පොලිස් භාරයට ගත් බීඩි කුල තොගය අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පාක්ෂිකයන් සිය දේශපාලනඥයන් දැනුවත් කළ යුතු බව නීතිඥ ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා පවසනවා. නීතිඥ ප්‍රේම්නාත් සී දොළවත්ත මහතා මේ අදහස් පළ කළේ කඩුවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. රිෂාඩ් බදුරුදීන් මහත්මයාට ඉදිරිපත් කරන විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දෙන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබගේ නියෝජිතයන් ඉල්ලන්න ඕනේ. ඔබ දඬු මුගුරු පිහි කිනිසි අරගෙන තමන්ගේ අසල්වාසී මුස්ලිම් සහෝදරයා හෝ සිංහල සහෝදරයා හෝ කිතුනු භක්තිකයා හඹා යනවට වඩා ඔබ කළ යුත්තේ රිෂාඩ් බදුරුදීන් නැමැතුමාට විරුද්ධව ඒ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දෙන්න කියලා ඒ අයට බල කරන එක. ඔබ ඡන්දෙ දුන්නේ ඔබගේ සිතැඟි ඔබගේ අභිලාෂයන් ඒ අය පාර්ලිමේන්තු ඉෂ්ට කරයි කියන බලාපොරොත්තු වෙන්න. මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන්නේ හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී. ඒ පිළිබඳ සාකච්ඡාවක් රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඊයේ පැවැත්වුණා. මෙවර ජාතික වෙසක් උත්සවය හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. විහාරස්ථානය පූජා භූමියක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු මේ අවස්ථාවේදී සිදු කරනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සියලුම විහාරාංග අලුත් වැඩියා කිරීම සහ අලුතින් ඉදිකිරීම මේ අවස්ථාව වෙනුවට සිදු කරනවා. එළඹෙන 17 වෙනිදා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙසක් උත්සවය ආරම්භ වන අතර එය 19 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්ුණේ ගාල්ල දිසාපති සෝමරත්න විධානපතිරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්. විශේෂයෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විහාර පැරණි විහාර ගෙවල් ප්‍රතිසංස්කරණ කටයුතු පෝය සීමාව එවැගේම කෞතුකාගාරය ආදී කොට සියලුම සංවර්ධන කටයුතු ඉතාමත්ම ඉහලින් සිද්ධ වෙනවා කියලා මේ වෙලාවේ බෙහෙවින් මේ හැම දිනාටමත් ස්තුතිවන්ත වෙමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ඉතාමත්ම හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට හැම දිනාගෙම සහයෝගය ලැබෙන්න කියලා පා. ලයිව් 12 අදට අවසන්. මම මදුශාන්ත සිල්වා. මම සුපුන් භාග්‍යවීරකෝන්. අපි නැවත හමු යමු ලයිව් 7 තුලින්. සුබ දවසක්.